මෙතෙක් වර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වර්තා වුණා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2672ක් තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කෙන් වර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 755ක්. ඒ අතර කැස්බෑවෙන් ආසාදිතයින් 180 දෙනෙකු සහ පිළියන්තලින් ආසාදිතයින් 180 දෙනෙකු තහවුරු වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. එසේම කොළඹ මහනගර සභා සීමාවෙන් වර්තා වූ 131 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 323 දෙනෙකු, කලුතර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 234 දෙනෙකු වර්තා වී තිබුණා. අනෙක් ආසාදිතයින් 1347 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වර්තා වී තිබුණා. ඒත් සමග අලුත් අවුරුදු සමයෙන් පසු වර්තා වූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 29230ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දවස් තුළදී අපේ රටෙන් 2600කට අධික ප්‍රමාණයක් රෝගීන් වර්තා වීමෙන් පැහැදිලි වෙන්නේ මේ රෝගය අපේ රට තුළ හැම දිස්ත්‍රික්කයකම පායේ යම් කිසි ව්‍යාප්තියක් තියෙනවා. ඒ ව්‍යාප්තිය ඉදිරියේදී දිගින් දිගටම සිදු වෙන්න පුළුවන් යම් කිසි විදියකින් ජනතාවගේ සංචරණවල සීමාවක් නැත්නම්. නමුත් අපි මේ රෝගයේ වර්තා වීම දිහා බලනකොට අපිට පැහැදිලිවම අපි දකිනවා මේ මුළු රටම එක වතාවකටම යම් කිසි විදියකින් සංචරණ සීමා පැනවීමට අවශ්‍යතාවයක් අත්‍යවශ්‍යකමක් මේ අවස්ථාවේදී පෙන්වෙන්නේ නැහැ. අපිට තවදුරටත් මේ කළමනාකරණය කරන්න පුළුවන් කියලා අපිට හැඟෙනවා. වැදගත් වෙන්නේ අත්‍යවශ්‍ය කාරණයකට නැතුව ගෙදර ඉඳීම. අපි සංචරණ සීමා වලින් අපි බලාපොරොත්තු වෙන්නේත් ඒක යම් කිසි කෙනෙක් තවත් ප්‍රදේශයකට යෑම ගමන් කිරීම වැළැක්වීම. එය ස්වයන්වම කරනවා නම් ඉතාමත්ම හොඳයි. ඒ තමුන්ට අත්‍යවශ්‍ය නැති ගමනක් තියෙනවා නම් ගෙදරට වෙලා ඉන්න එක නීතියක් දාලා යම් කිසි විදියකින් සීමාවක් පනවලා වැටකඩලු ගහලා ගෙදර තියෙනවට වඩා තමුන්මම ස්වයන් වාහනයක් අරගෙන ගෙදර ඉන්නවා නම් මේ අවස්ථාවේදී ඉතාමත්ම සුදුසුයි. සියලුම දෙනාගෙන් ඉල්ලා හිටින්නේ එය අත්‍යවශ්‍ය රාජකාරී වැඩවලට සහ නිවසේ අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් එළියට ඇවිල්ලා අනිත් අවස්ථාවල්දී පුළුවන් හැම අවස්ථාවකම නිවසට වී සිටිනවා නම් හැම දිනම අපිට මේ தත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 15ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව සටහන් වන්නේ 801ක් ලෙසයි. ඊයේ දින කොවිඩ් මරණ 15 වාර්තා වී තිබුණේ ගනේමුල්ල, බෝඹුවල, නවුත්තුඩුව, මඩල්කැලේ, බිබිල, ගල්කිරියාගම, වස්කඩුව, අම්පිටිය, රාගම, කුලියාපිටිය, පස්සර, නෑබුඩ, කොළඹ හත සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලින් අද උදැසන සිට තවත් දිස්ත්‍රික්ක පහක පොලිස් බල ප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හොදකලා කිරීමට කටයුතු කර තිබුණා. අද උදැසන සිට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් බල ප්‍රදේශයේ ඇටිකෙහෙල්ගල්ල බටහිර කේසී සිල්වා, කටාන පොලිස් බල ප්‍රදේශයේ කදිරාන උතුර ඇට අඹගහවත්ත ගම්මානය, කදිරාන දකුණ පේෂකර්ම ගම්මානය, වත්තල පොලිස් බල ප්‍රදේශයේ සේදවත්ත මහපමුණු ගම කොටස, කුංජගහවත්ත 44 වන පටුමග, නිල්සරිගම 3 සහ 7 වන පටුමග හොදකලා කිරීමට කටයුතු කර තිබුණා. එසේම අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ නවමෙදගම, නවමෙදගම කොටස, බක්මීතනිය රන්හෙලගම කොටස, සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටසද හුදකලා කිරීමටයි කටයුතු කෙරුණේ. එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ අංගම්මන, කලුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ පලන්නරුව, කේරළිකම, කුඹක බටහිර, හොරණ පොලිස් බල ප්‍රදේශයේ නර්තනකල, මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ බෝහිටි යන ගම්මාන හුදකලා කිරීම පියවරගෙන තිබුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගිනහිර, කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ හීරලුකෙතර, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ කදිරුපුර, දෙහිඅත්ත කණ්ඩිය චන්දන කොටස, දෙහිඅත්ත කණ්ඩිය දොලකන්ද කොටස, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්කැටේ පොලිස් බල ප්‍රදේශයේ තෙත්තවෙල්ගාල, නිරවිය, උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අඹුවලිපුරම්, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඕර්සිල්, මඩ්කෝ, ලිංගනගර්, චීනවරාය නගරයේ පොලිස් බල ප්‍රදේශයේ චීනවරාය, ලංකාපාලම සහ ධාන්‍යගම 1, කාවට්ටිකුඩා, සමන්පුර, දිවරගම්මානේ සහ ධාන්‍යගම 2, කලුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ නරම්පිටිය යන ග්‍රාම සේවා වසම් අද උදැසන සිට හුදකලා භාවයෙන් ඉවත් කිරීමටත් පියවරගෙන තිබුණා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සලකා අද සිට දින 3ක කාලයක් බෙලියත්ත නගරයේ සියලුම වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට එම වෙළඳ සංගම් පියවරගෙන තිබෙනවා.
නිරෝධායන නීති සහ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් අලුත් අවුරුද්දෙන් පසුව නව කොවිඩ් පොකුරක් රට තුළ නිර්මාණය වුණේ ජනතාවගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු නොකිරීම හේතුවෙන් කෙසේ වෙතත් තවමත් රට තුළ ඇතැම් පුද්ගලයන් නිසි නිරෝධායන නීති අනුගමනය නොකරමින් කටයුතු කරන අයුරු අපට දක්නට ලැබෙනවා නුවරඑළිය නගරයේ පැරණි නගර සභා ශාලාව අසල පවත්වාගෙන යන ඉරිදා පොළ භූමියේ ව්‍යාපාර කටයුතු සිදු කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ පොළ භූමියෙන් බාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ඇතැම් පරිභෝගිකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් කටයුතු කරන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසනවා නුවරඑළිය මහනගර සභාවේ අනුමැතියට යටත්ව නුවරඑළිය ඉරිදා පොළ පවත්වාගෙන යන අතර එම පොළෙහි වෙළඳාම් කිරීම සඳහා නුවරඑළිය බැලිමඩ කැප්පෙටි පොළ යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් පැමිණෙන බවත් එම පොළ භූමියෙන් බාණ්ඩ මිලදී ගැනීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණෙන බවයි අපට වාර්තා වුණේ. පුද්ගල දුරස්ථභාවයේ නොමැතිව සහ මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාපාර කටයුතු සිදු කරන ආකාරය අපට දැකගත හැකි වුණා. මේ ගාල්ල නගරයේ දර්ශනයි ගාල්ල නගරයට ගිය අපට දැකගත හැකි වුණේ ඇතැම් පුද්ගලින් මුව ආවරණ නිසි ලෙස නොබැලඳ කටයුතු කරන ආකාරයයි මෙතර යටියන්තොට ප්‍රදේශයේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලින් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණා විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය විශේෂ කණ්ඩායම් යොදවා තිබෙනවා. සමහර අවස්ථාවලදී පොලිස් ප්‍රධාරීන් අදාළ පුද්ගලයන් ඔසවාගෙන යාමක් දක්නට ලැබෙනවා. මේ ඔසවාගෙන යාම සිදු කිරීම පිළිබඳව අදාළ විමර්ශන කණ්ඩායම් වෙතින් එවැගේම මෙම පොලිස් ප්‍රධාරීන් වෙතින් සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන්නේ. මෙම පුද්ගලයන් පිළිබඳව බුද්ධි අංශ මගින් තොරතුරු ලබාගෙනයි මේ ආකාරයේ වැටලීම් කරන්නේ. එම ඔසවාගෙන යනු ලබන පුද්ගලයන් නිරන්තරයෙන්ම නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු නොකරන බවට බොහෝ අවස්ථාවලදී නිරීක්ෂණය කරමින් තොරතුරු ලබා ගන්නවා. මුහුණු ආවරණයක් නොපැළඳීමේ වරද අත්අඩංගුවට ගත හැකි වරදක් වෙනවා. මෙය සිදු කරනු ලබන්නේ ජනතාව තලාපෙලීමට ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් සිදු කිරීමට නොවේ. මෙවැනි තත්ත්වයන් යටතේ අනෙක් අයට මේ රෝගය බොහෝ විටම වළක්වා ගැනීමට අවශ්‍ය පියවරක් ලෙසයි. පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයන් 351 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා මේ දක්වා කාලය තුළ අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 7316ක් පමණ වෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න